මරිකා ජීවත්වන සසාහ බෝස් කියන්නන්නේ ජෙනිෆෝ නමැති තරුණ විය පසුවන දැරියකගේ මවක්. දිනක් ඇ හදිසේමත්තම දයනගේ කාමරට යන විට ඇය කාමරේ පේන හිට නැහැ. මුළුගේ පුරාම හොල බැලුවත් ජනිෆ කිසිම තැනක පේනහිට නැහැ. ඇ ඉන්දවි කියලා හිතනහැම තැනකම හොයල බලුවත් ජිෆෝ ගැන කිසම ආරංච කකුන්ට දැනගන්න ල බුණිනෑ. ියනගීමම හදිස අතුර දැන්නවීම සම්බන්ධයෙන් පොලිසිේද පැමිලිකිරීමින් අනතුරුව. ඇමරිකාාවේ FB විමර්ශකයන් පවාම සම්බධය ගැරීන් පක්. න කළත් එහි කිසිම ප්‍රතිඵලයක් ලබි නැහැ. ඇය අතුරු දැන් මේ මස හතක පමණ දිගු කාල අ්‍යවෙ ගිය, සාර හිතුවවෙේ අයි කවදාවත් තමඟගේ දුවදකින්න ලැබෙන එකක්නෑ කියලා. දිනක් සාර හදිසේම යම් අවශ්‍යතාවකට තම දියනගේ නාන කාමරේයට ගිය. නාන කාමරේයට ගිහින් මහොතකට පසු එක වරම ඇහි තිබූ කණ්නාාඩිය අසල තිබි සාරාට අසාමානයමක් දැකගන්න හැකි අවලැබුණා. සූක්ෂමව එදිෙසට ලංවී බරල විට ඇය නිවනිි දැල්වෙන රතුපාට කුඩා ආලෝකයක් දුටුුව අතරේ, එය රහසිගත කඩා කැමරාවක් බව අඳුනගන්න සාරාට අමාරුණේ ැහැ. ඒ හම මේ සම්බන්ධයෙන් තම සැමියව දැනුවත් කරා කැමරාව කුමන ස්ථානයකට සම්බන්ධ එකක්ද කියලා හරියටම කියන්න බැරි නිසා ඔහු මුලිම කළේ මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කිරීම. පොලිසිය ඊට අදාළව එක්වන් ක්‍රියාමාර්ග ගත්තා අතර එහිදී සොයා ගැන්නුනේ මෙම කැමරාව ඔවුන්ගේ නිවස ආසන්නයම පිහිි ජනිෆර්ගේ යහළුවෙකුගේ නිවසට සබන්ධීතිබෙන බවයි. ජාකේ දෙමපියන් පොලිසිේ සමඟ ගොස් අදාලයාඩුව ගනිවස පරීක්ෂා කරන්නට වුණ. එහිදී පොලිසිය නිවසට ඇතුළ වූ අතර විනාඩි කීපේකට පසු මාස හතක් පුරාවට අතුර දන් සිට ජෙනෆල් එම නිවස තුළින් එලිය දුවගෙන් ඇත්තම දෙමපියන්වැඳගෙන හඬන්නටවුණා. සිදදු ඌ සයාල්ල ඇයි පැහැදිලි කලේයින් අනතුරුවයි. Jennifer මේ කැමරාවගෙන කලතියාම දනුවත්තුූවාතර ඒ සවිකලේ තම යහළුව බව දැනගත් ඇය ඔහට හොඳටම බැනවදී තිබුණ ඉන් අනතුරුව ඔහු මේ ප්‍රශ්නය ගෙන කතාකිරම සඳහා ඇව මොනගැසීමට අවශ්‍ය බව පවසා ඇව නිසෙන් ඇලියට ගෙන්නවාගෙන තිබෙනවා ඉන් අනතුරුව ඔහු ඇව තම නිවසට රැගෙන ගොස්නිවසේ තිබූ භාවිතා නොකරණ නාන කාමරේක තම දෙමාපියන්ටත් හොරටහසේ සිරකර දමාතිබුණා. හ යට කැමබීම ලබාදුන්නත් බාහිර ලෝකෙ සමග සබන්ධදා පැවැවීමට හැකිවන ආකාරයෙන් කිසිම උපකරණයක් ලබාදී නෑ කෙසේ වෙතත් කෝපාවිෂ්ට වූ ජනිферර්ගේම්මව අවසානයින් පිටවයන්නට මත්තින් ඔහුගේ නිවසිද ගල්වලින් පවා පහරදී තිබෙනවා